අතුරුදහන් වෙනවා ඒ බුදුරන් වහන්සේගේ ධර්මයේ. මොකක් නිසාද? කවුද අතුරුදහන් කරන්නේ එතකොට? භික්ෂූන්. කවුද මේ ශාසනය විනාශ කරන්නේ? භික්ෂූන්. මොකක් එක්කද විනාශ කරන්නේ? මෙන්න මේ සද්ධාරුචි අනුසව ආකාර පරිිතක්ක දිරිනිඥානකන්ති වලට ගැලපෙන විදිහට පංචපාස්කන්ධනේ මොනවා හරි සූත්‍රයන් ඉදිරිපත් කරනවා. එතකොට මේ ඉදිරිපත් කරන කාරණාව මොනවා හරි සූත්‍රයන් කියන්නේ යම්කිසි සිද්ධාන්තයක්. අන්න ඒක ඉදිරිපත් කරනවා. ඒක ඉදිරිපත් කරනකොට යාට හිතට ඒක ඇදිලා යනවා. හිත විසිතුරු කරනවා. ඒක ලස්සන වෙනවා. හිතට ප්‍රමුලිත භාවයක් එනවා. අන්න ඒ විදිහට දේවල් ඉස්මතු වෙනවා. දැන් ඔබට නිමෙද කැමති? ඒ බාහිර ශ්‍රාවකාණන් පැවිදි අය කියවමයි ඈ නැත්නම් අපිට දෙන මොකද සින්දු කියනෙව්වා නැත්නම් අපිට දෙන පුළුවන් කාමයේ නෑ නෑ ඒවා නම් බාහිර සාසන නෙමෙයි ඒවා කාමයන් බාහිර සාසන වල තියෙන විග්‍රහ එහෙනම් බාහිර සාසන වල තියෙන්නේ මේ වචන මේ විදිහට විග්‍රහ කරමින් ඒකාන්ත නිබ්බිදා විරාගෙ පිණිස නෑනේ ඒ කියන්නේ ඒ කතාව ඇහෙනකොටම ලැබීමක් කියන්නේ ඊළඟ තව වෙනාවට දැන් ගොඩාක් ලාට පැවිදි අයගේ තියෙන ගොඩාක් කරුණු තමයි අර මේ දැන් බුදුරණන් වහන්සේගේ ධර්මයේ හරිම ග්‍රේඩ් නේ ග්‍රේඩ් කියන්නේ ධර්මයේ කියන කෙනා ඉහළින් ඉන්නේ. ධර්මය අහන කෙනා පහළින් ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ ග්‍රේඩ් ගතියක් තියෙන්නේ. ළඳ බොළඳ විදිහට කතා කරන්නේ. ඒ ළඳ බොළඳ විදිහට කතා කරන්නේ ඇයි? ඒක තනිකරම මිනිස්සුන්ගේ හිත ඇදලා ගන්න. අර්ථයක් දෙන්න නෙමෙයි. තේජහාන්නේ ද බුදුරණන් හිස් පුරුෂය කතා කරන්නේ දැන් සමහර අවස්ථාවල ඒ කරුණු එක්ක කතා කරන්නේ. අනේ නෑ එහෙම නෙවෙයි. ඒන අර ළඳ බොළඳ කතා නෑ. ඒ ළඳ බොළඳ කතා සියල්ලක්ම තියෙන්නේ අර හිත අලංකාර වෙන්න දෙන එක. ඒ කියන්නේ Tamanටත් ලාභ සත්කාර ලබන්න. Tamanගේ තනත් ඉස්මතු වෙන්න. අනිත් අය දැන් ලෝකයේ ළඳ බොළඳ හිත අලංකාර වෙන විදිහටනේ ඇදිලා එන්නේ. අන්න ඒකට ඉස්මතු වෙන්න. සමහර අය ඉන්නවා මේ අවුරුදු 80 කෙනාට අවුරුදු 20 හාමුදුරුවෝ පුතේ කියනවා. ඒ කියන්නේ හරි විහිළුනේ. ඇයි මේ? එච්චරටම අර හිත ඇදලා ගන්න අර මිනිස්සු එච්චරට මෝඩ නිසා අහු වෙනවා. හිත ඇදලා ගන්න තමයි මේ කාරණා කරන්නේ. හැබැයි කතා කරන්නේ පංචපාස්කන්ධේ පටිච්චසමුප්පාද ධාතු ආයතන ස්කන්ධ මේවම කතා කරන්නේ. ඒවම කතා කරමින් ඉස්මතු කර කර පෙන්නනවා. ඔන්න ඔවැනි කාලයක් එනවා කියලා අතීතේ කිව්වා. අතීතේ කියලා දුන්නේ. ඒ නිසා බුදුරණවහන්සේ අතීතේ භික්ෂුන්ට කිව්වා තස්මාතිය භික්කවේ එවං සික්කිතම්මා. ඒ නිසා බුදුරණවහන්සේ වෙන්න මහන්නේ බලා මෙන්න මේ විදිහට ඉගෙන ගන්න කියනවා. ඒ තමයි මේ ගැඹුරු දේ ශුන්‍යතා පටිසංයුත්තේ දේ ලෝකෝත්තර කාරණා ඉගෙන ගන්න කියනවා. නමුත් මේ ලෝකයේ දැන් අතීතයේ කිව්වේ මෙහිම අනාගතේ වෙනවා කියලානේ. ලෝකයා කැමති ඒ වචන ඒක හොඳට තේරුම් ගන්න මේ අන්නේ ශාසන කියනකොට මේවම ඉස්මතු වෙන්නේ. මෙන්න මේ විදිහට මහාන වෙලා තමන්ගේ සද්ධා රුචි අනුසව ආකාර පරිිතක දිටිනිඥානකන්ති කියන මේ කෝණයට ගැලපෙන හිත අලංකාර කරන හිත සතුටු වෙන හිතට පිනා යන මෙන්න මේ කාරණා ඇහෙනවටයි කැමති ඒකටමයි යමු වෙන්නේ ඒක ඇහෙන්නේ සක්කාය දිට්ඨි නාමයෙන් ඒක ඇහෙන්නේ පංචීපාදනස්කන්ධේ නාමයෙන් සක්කාය නාමයෙන් පටිසමුප්පාද විදියට භාවනා කරන විදියට මොකද ඒවා මේ අර පැවිද්ද මේ සමාජයේ ගතියක් වගේ මේ සමාජය විවහාර කරපු වචන බොජ්ජංග මාර්ගය මොකද බොජ්ජංග පවා ඒ කාලේ තිබිච්ච දේවල් ඒක අපට හම්බෙන සූත්‍ර ගණනාවක. ඉන්දිය ධර්ම. මෙන්න මේවා තුලින් තමයි ඒක ඉස්මතු වෙන්නේ.